ආණ්ඩුව දැන් උත්සහ කරනවා ලහිලහියේ නිවාඩු දිනයක් ගැසට් කරලා දින පහකට මේ රටේ බැංකූ අහලා මේ රටේ නය ප්‍රතිවව්වගත කර ගැනීමට අදාළ යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. රටවටේ සතියන්තයට සැපගණ්ඩ දුවන මන්ත්‍රී ලට ඇමති ලට කියලා තියෙනවා මේද සතියන්තේ, කොළම ඉඩ කියලා ඉතිහාසේ මුල් වතාවට ඉරිද දවසේත් පාර්ලිමේන්තුව රටහදන්ඩ වැඩ කරන්ඩ ලෑස්ති වෙනවා. දැන් මේ රට ඉදිරියේ බිලියන අසූදේක විතර නය කන්දක් ගොඩගාලා. ඒ නයකන්ද වැයකරපු විදි ගැන රටේ හාංකවිසියක් රටේ මිනිසු දන්නේ නෑ. අවසානයේ මේ රටේ ජනතාව දන්නේ මේ ගත්ත නය මේ විනාස කරපු, මිනිසුන්ගේ සල්ලි අන්තීමට මේ රටේ ජනතාවටගේ වන්ඩ වෙනවා කියන කාරණාව. ඒ සියල්ල සඳහා අIMF එකට ගිහිල්ලා ගිවිසුන් අක්සං කරද්දී මේ ආණ්ඩුව දැනගෙන හිටියේ නැද්ද විදේශණය ප්‍රතිවිවගත කරණය කරන්න ඉල්ලනවා වගේම දේශීය නයවලටත් සාධනීය ප්‍රතිවිවගත කරණයට අපිට යන්ඩ වෙනවා කිය කාරණාව. දැනගෙන හිටිය නැද්ද. පහුගය දවස්වල, හැ ිවර ශහන්සේමසිංහ මුදල් රාජ්‍යෑඇමතිවරයාත් මේ ට මේ රටේ දේශීය නය ප්‍රතියෝගත කරනට යන්නේ නෑ කියලා. නමුත් අද වෙන්න කොට ඒ කතාව බොරුවක් බවට පුසක් බවට මුලාවක් බවට පත් වෙලා. දැ මහ බැංකු අධිපතිවරයාම කියනවා මේ දීර්ගනිවාඩුවක් දාෙන අපි ලෑස්ති වෙන්නේ මෙන්න මේ ප්‍රතිවෝගත කරනයට යන්න කියලා. මේරටේ මිනිස්සුන්ට උරුම අපි ප්‍රශ්න කරන්නේ ඒගොල්ලො කියන කියන දේවල් ගෙවන්න විතරද. ඒගොල්ලො ගහන ගහන කොන්දේසිවල්ට යටත් වෙලා අපි අපේ ජීවිත අකුලගෙන මේවා ගෙවලදානෙක විතරද. දැ මුලින්ම මේ රටේ කිව්වෙේ කොහොමද මල නොතලා පැනිිගන්න වගේ බදු ප්‍රතිපත්තියක් ගෙනවා කියලා. අන්තීමට බදු ගහල ඉවරුණයින් පස්සේ මලට හෙනගහලා වගේ මේ රටට ති ගොටි ටදාාලනවා බදරගඩ බැරුව. ටේ ව්‍යාපාරටික කඩාවටනවා අන්න එහම බොරු බේගල් කිව්ව දේශපාලගඥියෝ මේ රට ගෙනල්ල දුන්න ප්‍රතිපත්ති, හොරරහසේ හදිස්්‍යය ගෙනල්ල සම්මතකරගත්ත නීති නිසා අද රටවල් දුක්විඉන්නේ හෙම. දැන් මේ දේශීය ප්‍රතිවවගත කරනය යටතේ මහැක්ක අධිපතිවරයා කියනවා පොල්ලියටමකුත් වෙන්නේ නෑ. ැ පතුවලටමකුත් වෙන්න නෑ ඒට හානියයක් නෑ. අපි මහ බැංකව අධිපතිවරයා හනවා ඒම් හානිය වෙන්න කොතන්ටද. කේ හානියක් නැතිවෙඩ බෑනේ ය හානිය වෙන්නේ කොතන්ටද. ඕ බලපාලෙ කොතන්ටද කියන කාරනාව මහ බැංකව අධිපතිවරයා කියනවා හා හා දැන්ඒ එක කියන්න බෑ මොක දේක හිට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන නිසා කියලා. මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැත්ද. මේ රටේ අපි දන්නවා අදේශීය? නය පතිව ගතරන යටට ල පාන කොටහස තුක්තියන ආන්ඩුවට නයිදීපු තැන් තුනක් තියෙනවා එකක් තමයි මේරටේ බැංකු පද්තිය. අනිත්්‍යක මේේටේ ේරට මනිසුගේ වැඩ කර මනිසුගේ සල්ලි ඊලගට සුළු කොටසක්තියන රක්ෂණ සමාගම් ඊළඟට පෞද්ගලි ංච මේ බාන්ඩාරබිල් පත්වල කරපු ආයෝජන. දැම් මේල සියට හතලි සතරක්තියන මේරටේ බැන්කු. වානිිචි බැංකු කිව්වා ප්‍රකාශයක් කර අපිට තවදුරටත් මේ තියන රටාව ඇටේ එහෙම. ති ගතකිරීමට යන්න බැහැ කියලා. එතකොට අප යයානවා ඒනක් ඊලගට අතති යන්න මේරට IPFකද EටFටද. සියබලාපිට ඇමතිවර කියනවා තාම ආණ්ඩුව තිීරණය කරලා නෑ මේක යන්න හයා කට්ේයකටද කූපන්නේ කටද එහම නැත්තං කාලය දීර්ග කර ගැනීමකටද කියලා මේවා දැනගන්්ඩ මේරටේ මිනිසුන්ට අයිතියක් නැද්ද. මොකද මේ කොයි දේ කරත් අන්තීමට මේවල විනාශ කාර. ප්‍රතිපාල්ල අති දිිට වෙන්නේ රට මනිස්සුන්ට රා විිරමසි හොදරම දැනගෙන හිටිය මේ ආ්ඩු හොඳදරම දැගෙන හිටිය මේ දේශීය ප්‍රතියෝගත කනෙ ියන්ලෝන කියලා නමුත්න්තිම මොහොත වෙනකං එක හැංගවා. හංගලයි වර වෙලා අද කියනවා නිවාඩු දවස් පහක්දාගෙන ලහිලහියේ මේක ගෙන අල්ලා සම්මත කරනවාලු. මේ දවස් පහ ඇතුළේ මේ සම්බන්ධය මොහක්ද මේ අය කතා කරන්න යන්න කියලාවත්. අද මේ මාධ්‍යසාකච්ඡාව පාත්තන වෙලා වෙන කනුත් අපි දන්නේ නෑ. ඉතිං අපි මේ පාලකයින්ට කියනවා. තමුන්ලා ඔය කරන කරන තමුලා ඔය ගන්න ගන්න අමනෝක්‍ය ප්‍රතිපත්ති හින්දා. මේ ට විනාස වෙනවා. ඒම විනාස වෙන රටක අපට අයිතියක් තියෙනවා මේ රටේ මෙියලු පදධතිය නඩත්තු කරන මනිස්ුදියට මේවා ගෙන දැනගණඩ. අපි දන්නවා. මේ රටේ මාධ්‍යනයාමනය කරන්න මාධ්‍යයතනවල කටවහන්ඩ. කෙටුම්පත්ගේෙන්ට පුළුවන්. හැබැයි මේ රටේ මිනිස්සුන්ට මේ රටේ මිනිස්සුන්ගේ අදහස් දැනගැනීමේ අයිතිය. එහෙම සීමමා කරන්ඩ ආණ්ඩුව උත්සාහ කරන්නේ මෙන්න මේ හේතුහින්ද තමයි. මොකද ආණදුවට හදිස්සී හොරරහසේ දේවල් සම්මත කරගන්ඩ. ඒගුණන්ට ඕන ඒ මජර දේශපාලන ගමන යන්ඩ. ඇති අප ආ්ඩුවට කියනවා මේ හොරාට. රට දිි ෙස් මූනු ැයි එලිටනටන්ඩ වෙනවා අන්න එදාට ආණ්ඩුවට ඒවල ප්‍රතිපිපාක දැකගන්න ලැබේවි. දැ අපි දන්නවා. ආණ්ඩුව කිව්වා අයම් එ එකක කිව්ව විදිහයට මේ රටේ සමා රක්ෂන දැලක් කෙෙනව නැති පැරි මිනිස්සුන් ජීක් ඩ පුුවන් ක්‍රම දවා කියල. දැක් රටේ හිටපු සමුෘර්දිලාබීන්ටික කප්පාදු කරලා. දැ ගමක් නගරයක් කාන අර ප්‍රදේශය ලේකම් කාරයාල ගානේ මිනිස්සු. කෑගහනව අඩා වැටෙනවා. මං අන්න්නෙම පාලකයින්ට හිතත් පපුුවක් නැද්ද. මේ රටේ බෙහත් පෙත්ත ගන මේ ට ආහාරටික ගනන්, මේ රටේ හැමදේකනම බදදුගහලතියෙද්දදි, මේ රටේ රස්සාාටික නැතිවෙද්දි. මිනිසන්ට ආදායම්මාර්ග නැතිවෙද්දි, මේරටේ අන්තම දුප්පත් කොට්ටාශයට තිබුණු එක්කම පිළිසරණ ඒ සොච්චං සමෘධියත් කපලා ඩැන් ඒක දීලාතියෙනවා කියනවා. හොඳට තමන්ගේ. තමන්ට ජීවත්වෙන්න පුළුවන් තත්වඩ. අද මේ රටේ ප්‍රෝත්තිපත්තගත්තෝත් මේ රටේ ලක්ෂ හැත්තෑවා. තමන්ගේ ආහරවේල කප්පාදු කරලා. මේ ආණ්ඩුවට යුතුකමක් තියෙනවා. මේ රටේ ඒ මිනිස්සු වෙනුවෙන් වැඩ පිළිවෙලක් කරන්න. ඒ මිනිස්සුන් බලාගන්නන්නේ මනිසුන් ආරක්ෂා කරන්න. රටේ මනිස්සු ආණ්ඩු පත් කරේ ආණ්ඩුව හන ගහන බද්ධට ආණ්ඩුව කර්දාාන දාන මර්ධන නීතියට යටත්වඩ විරක් නෙමයි. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා ආණ්ඩුව ඊළග අර්බුදයට යන්නේ මේ සමුෘර්දිලාබීන්ට මේ සමෘධිය ලැබෙන්ඩ ඕනයේ අන්ත අසරණ මිනිස්සුන්ට මේ කරන්ඩ යන වියසනය නිසා එහෙම සමුෘතිය කපන ආ්ඩුව අපි ැක්ක පහු කියිය දවස් වල තවහය දෙනෙකුට මේක ඇමතිකන් දෙෙන්ඩ හදනවා. ජනාධිපදිවර දැන් අදාවල්ු ආවයින් පස්සේ ඉදිරි දවස් දෙක තුන තුළ. ඒ සිද්ධ වෙනවා කියලා මයි පහුගගේ දවස් වල මාධ්‍යඔස්සේ ප්‍රකාශෙන්න්නට ගත්තේ. එතකොට මොකක්ද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නැතිමේරි මිනිියගේ දු්පත් මිනිියගේ සබූතියට කෙලින ගම මේ තමුන්ගේ මේ රට විනාස කරපු මේ රටේ මිනිස්සුන්ව මේ තැනට ඇදලදාපු මේ දේශපාලක්ඥන්ට තවත් මැති ඇමතිකන් දීලා මේ කොහටද ගෙනියන්නේ ඒ වගේම අපි දන්නවා සෞඛ්‍ය ඇමතිවරයා මෙලෝ රහර නැති මනුස්සේ. අප ඇරියොත් කියන්නේ මොකක් හරි වල්පල් දැන් මේ රටේ බෙහෙත් න බහෙත් නැතිනිසා මිස්ු වෙන ැරෙනවා දැන් ඊීලක ප්‍රශ්න තමයි තියන ෙහත ගත්තතා ඉන් පස්සේ එක්ව ඇස් පෙන්නේ න එහෙම නැත්තම් මරලනවා. අපි දකිනවා වගයි කියය යුත්තන් නියාමන අධිකාරවල ඉන්න සභාපතිවර විකටවගේ මාධිස්ත්‍ර හට ඇවිල්ල හැසිරෙනවා අපේ මිනිසුන් කියව කරුණා කරලා වගකීමෙන් ඒ දල් කරන්න බරිනම් ඕයි බැහලයන්ඩ. මේරටේ මිනිස්සුන්ට වග කියන්ට බැයිනම් ඕ අත්තරල යන්ද තමුල්ල ඉන්න එක දේශ පාලක්නයට කඩය අන්දව මේ ප්‍රෝොත්ති දැක්කනේ උපන්නොත් මැරෙනවා නොමලගේකින් අබටගේට ඒගේ බයිල විකාරහන්ට නෙමේ මේරටේ මනිස්සු තමුන්ලට පඩිගෙවල ොතන තියාගෙන ඉන්න. ඔය පඩියටත්නයයි යයි මිනිස්සු එක හින්ද මේරටේ පාලකයෝ දැනගණ්ඩෝන මේරටේ මිනිස්සුන්ට ඩා කරන්න කරන්න මේරටේ පාලකයින්ට ඔය බලතලවල ඔය පුටුවල ඉන්න පුළුවන් වෙන කාලය සීමාවෙනවා කියන එක ඒවාගේම මේරටේ අපි දැක්කා දැන් දිනපතා ඉහල යන ගාතන රැල්ලක් යනවා. මේරට බෙත්පෙත්ක් කොයා ගන්නඩ බැරිවුනාට අද මේ ටේ පාතාලේ දෝන තරන් අභියායුධ තියෙනවා. අපිට ප්‍රශ්නයක් තියනවා පෞුග දවස් වල මේල ඇවන් ගඩ්නා හතන්දරවලදදි මේරටේ අතුරු දහංවෙච් චවියයුද තිබුණ. ඒ සබධ පොලිසි හ න පොිසිය තුක් කියල න් ක්ෂ රද තුනක් දනවා. මේම නවත්තගන්ඩ පුළුවන් වෙච්ච ැන්වල මේරටේ නීතිය ක්‍රියාත්මක කර ංච ක්‍රියාත්මක නොවීමද මේ ප්‍රශ්නවලට හේතුව කියක අපිට ප්‍රශ්නයක්. මේසිියල්ල දෙෙස බලාගෙනඉ මේරටේ පුරෝ ඇස්යෝදියට අපි මේරටේ මිනිස්සුන්ට කියනවා. මේ ප්‍රශ්න කවදක්වත් මේ පාලක අපට විසඳල දෙන්නේ නෑ මේ පාලක අපට විඳල දෙන්නේෙ නෑ. අපි දැක්ක අතිසකුට්්‍යාර චි කියයෙනවා. සමෘර්තියට අතතිබ්බොත් නිකං ඉන්නේනෑ කියලා. සපෝර්තියට අතතියන රනිල් වික්‍රම සිංහව. සමෘර්තියට කෙලවෙන අයිF ගවසුමට අස්සංකරෙත් ඔය ගොබ්යෝ තමයි. අද ඇවිල්ලා අර නැටි කඩගෙන වැටල කංකඩගෙන වැටල හිටපු ඔය ගොබෝ අද කටමැත ොඩොනවා මනිසුට ප්‍රශ්නයක් වෙච තැන. උන් හදන්නේ ඒකැනුත් දේශානවාසි ගන්ඩ උන් හිතන වැඇති සමුෘර්තිය කැපුූ පිටසක් වලින් කියලා මේ රට මනිසු තඟගින්නවා කියල නෑ. උඹල පත් කරපු ආණ්ඩු. උඹල පත්කරපු පාලකයෝ තමයි අදේ විනාස මේ රටට කරන්න ඒක හින්දා. රටේ මිනිස් එක්ක නිකං කවටකං කරන්ඩ විකාරකං කරන්න ඒම නැතැම් බොරු වීරෝ වෙන්ඩ උත්සාහ කරන්් එපා එහෙම උනොත් උඹලට කොහොමටත් පැවැත් බක්නෑ කියන දේ අවධානය කරන්න ඕන සූති. විශේෂයෙන් අද දවසේ. මේ රටේ ජනතාවගේ අවධානය යොමු කළ යුතුයි කියලා හිතුුණා. මොකද අදවෙද්දි මේ රටේ ජනතාව හිතාගෙන ඉන්නවා මේ රටේ මේ මොහොද තියෙන්නේ දේශපාලනිික වශයෙන් සංක්‍රාන්ති කාලසීමාවක් කියලා. මොකද දේශපාලන පක්ෂ පහුගේ කාලේ විවිධ ව්‍යාපාර කරගනාව නමුත් එක පාරටම ඒ සංවිධාන පක්ෂ ඒ සියලු ව්‍යාර නතර කරල දාලා මේ මේ කාලසීමාව ඇතුළත යම්කිසි සංක්‍රාන්ති කාල සීමාවක් ගතකර මි නින ස්භාවයක් තමයි මේ රටේ මිනිස්සුන්ට බාහිරෙන් පේෙන්න්නේ. නමුත් සමාජ ක්‍රියාකාරිකයෝ විදිට දේශපාලන ක්‍රියාදරියෝ විදියට අපි හිතුුණා මතුපිටින් පේනවට වඩා මේ මෝතේ අභ්‍ය අන්තරිකව මේ දේශපාල සංවිධාන කඳුරෝලති සිදුවන සිදුවීමම් සම්බන්ධෙන් මේ රටේ ජනතාවගේ අවධානයොමු කරන්න. අපි දන්නවා ඊට මාසකට එක හමාරකට කලින් එක පාරටම අරජරම් ප්‍රනාාන්දු කියන දේව ගැතිවරයාගේ සිදුවීමක් මේරටේ ජාතික මමාතෘකාවක් බෞඩ පත්තෙනවා. නෞත් මේරටේ මිනිස්සු දන්නේෙ නෑ ඒ සිදුවීම ඊටස් මාස ගණනාවකටලින් සිුවවෙච්ච සිදීමක් කියලා. ඊටත් මාස ගණාවක කලින් සිුවවෙච්ච සිදුවීමක් එක පාරටම හිටි ඇටියේ මේරටේ ජාතික මාතෘකාවක් බෞඩ පත්ෙනවා. කෞද ඒදේ මේ රටේ ජාතික මාතෘකාව බෞඩු පත් කරේ. ඒකත් එක්කම ජරන්ප්‍රනාාදුක සිදුවීම යම්කිසි පසුබෑමක් වෙද්දිී නැවත වතාවක් නතාශා ඉදුරිසූරියගේ සිදුවීමක් වාර්තාාවෙනවා. අපි දන්නවලංකා ඉතිහාසේ ගත් අට පස්සේ අපේ රටේ දේශපාලක්ඥෝ අවසානය ගීන් හැංගුණේ ජාතියි ආගමයස්ස කියලා. ඒ සෙල්ල මම තමයි නැවත වතාවක් මේ රටේ මේ සිදුවමින් පවතින්නේ ඒ පැත්තකින් ගම අන්තවාදී සිදුවීම් වාර්තාවෙද්දී ඔබට මසක ඇති මෙරටේ ඉන්නවා දේශපාලන පක්ෂවල අනුග්‍රායෙන් ගොඩනැගිච්ච ඒ අන්තවාදී කඳවරුපෝෂණය කරන අන්තවාදී කල්ලිවල ක්‍රියා කරන අන්තවාදීන් කොට්ටාසියක්. සමහරල වෙලාවට ජාතික නායකෝ විදිහයට සමහර වෙරාවට බුද්ධ චීවරයේ දරාගෙන බෞද්ධාගමික නායකයෝ විදිට මේ අන්තවාදීන් විදාාරය ක්‍රාකරමින් කටයුතු කරන්න ඉදිරිට නාකාරය ගොට පේනවා. ඒකේ තවත් උච්චතමිස්ථා අවස්ථාවක් තමයි මෙහන් ජරප්‍රනාාදු සිදුවීම් වාර්තාතාවවෙදී තවත් පසකින්ඒ නැගිනීර කුරින්දි විහාරය සිදුවීම වාර්තාාවෙනවා. හෙටානි දැෙද්දී නවතවතාවක් ඔරු ගොඩවත් පන්සලේ සිදුවීම වාර්ථාවෙනවා. මේක සිදුවීම මක්වත් හුද කලා සිදුවීමම් නෙමයි මේ එකට එකක් යාවෙච්ච එක දංවැලක රක්විද මයි අ අපිදේශාන ක්‍රාරය විදියට දකින්නේ. ඔබට මතක් කරන්නම් දෙද දන මැතිවරණ වර්ෂයක් කියලා අපි හැමෝම දන්නවා. දෙදස් දහන මැතිවරණ වර්ශය එද්දී. දෙදස් දහතේ අග දෙදස් දහටේ මුල ඉඳලා. ඒ දස් දහන මේ මැතිවරණ වර්ශයට අවශ්‍ය ඒ දේශපාලන කඳූරුවල ඒ මාතෘකා තනන්න ඒ භූමිය සකස් කර ගන්න ඒ පි කිය සකස් කරගන්න. ඔවන් වවිද මැතිවරන් ව්‍යාපාරවලය ෙදුණා. දෙදස් දහාටේ මුලට යද්දී ඔබට මසකයි අම්පාරෙන් වදකොත්තුවක් කෙනවා දිගන සිදුවීම් වාර්තා වෙනවා නැගෙනේර සිදුවීම් වාර්තා වෙනවා කොහෙවත් ඊටපු නාමල් කුමාරලා ඩෑන් ප්‍රියසාාද්ල අමිත් වීර සිංහල වගේ ඒත් ජාතිය බේරගන්න විවිධ චරිත මේ භූමියෙන් මතුවවා. තවත් පැත්තකින් ැදකොඩ අභේතිස්ස ඥානසාරව ්‍රථතනගේ ස්වාමින්න් වහන්සේලා බුද්ධචීවරය දරාගෙන ජාති යාගම බේරගන්න ඉදිරියට එනවා. ඔවුන් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් පිටිය සකස් කරන්න. දෙදස් දහන මේ මැතිවරණයට අවුරුද්ධකට කලින් ඉඳ ලාරම්භ කරනවා විධ ව්‍යාපාර. මේරට මිනිස්සුන්ගේ හිත්වල නැවත වතාවක් ඒ ආගම ගැන ජාතිය ගැන ඒ ජාර්තික අවිමහනයක් ඇති කරන්න ඔුන් විධාකාරය කටයුතු සිද්ධ කමින් යනවා. ිසුන්ග ත්වල ැකය බීතිය ඉස්මතු කරන්න ඔවන් කටයුතු කරනවා. අවසානයේ ඒ මැතිවරණ ව්‍යාපාරයේ උච්චතම සිදුවීම දෙදස් දහන මේ අපප්‍රේල් විසයක ඒ ජීවිත දෙසය හැත්ත දෙකක් බිලාරගැෙන බෝම්්‍යයක් විදිරපු පුරලයනවා. ඒ තමයි මේ මැති තිහාසේ අපේ රටේ ඒ මැතිවරණ ව්‍යාපාර දි අත් වෙච්චාකාරය. ආදරණිය ජනතාවට මතක් කරනවා ඒ ආකාරයෙන් මැතිවරණ ව්‍යාපාරයක් තමයි ඒ ආකාරයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් තමයි අද දවසේත් අපිට දකින්න ලැබෙන්නේ. ආගම ඉදිරියට එනවා ජාතිය ඉදිරිටෙනවා එදා හිටපු ඒ ඒ චරිත ඒ අන්තවාදී චරිත නැවත වතාවක් ඉදිරියට ඇවිල්ලා ඔවුන්ගේ ඒ මැතිවරණ ව්‍යාපාර දියත් කරමින් ඉන්නවා. අවුරුදුගානක් හැංගිල හිටපු ඩෑන් ප්‍රියසාර්ද්ලා අමිත් වීරසිංහල නාමල් කුමාරලා නැවත වටයකින් මේ රටේ මිනිස්සුන්ගේ ඔලු විකෘති කරන්න මේ රටේ මිනිස්සු අන්තවාදයට අරංයන්න මිනිස්සුන්ගේ හිත්වොලො වෛරය විසවීජ පතුරුවන්න ඔන් ක්‍රියාකරමින් ඉන්නවා. නමුත් මේරටේ සාමාන්‍ය මිනිස්සු. මේ රටින් සිද්ුවන දේශපාලන ක්‍රියාදාමයන් ගැන අවබෝධයක් නැතුව. නැවත නැවත ඕ මේ ක්‍රියාදාමයන් වට හසුව ව නාකාරයක් තමයි මේ මාධ්‍ය ප්‍රචාණය ඇතුළේ ඕන් ඒවල්ලට නැමුරු වෙනනාකාරයක් තමයි අපට දකින්න ලැබෙන්නේ. එදා හිටපු ඥාන සර ස්වාමෙන් වහන්සේ රස ස්වාමින්න් වහන්සෙලා වෙනුවට නැවතවතාවකින්. බලං ගොඩ කස්සප කිරලප නම්ම ජේවනි ස්වාමන් වහන්සේලා ඉදිරියට ඇවිල්ල ඒ ක්‍රියා මාරගම ඉදිරිට අරංජ ආකාරයක් අපට දකිින් ලැබෙනවා. ඒක නිසා බොහම් පැහදිලු මේ රටේ ජනතාවට කියනවා. අපි අවුරුදු ගානක් මේ අන්තවාදයෙන් ජාතවාදයෙන් මේ මැතිවරණ ව්‍යාපාරවලින් අපි බැටකෑවා. ඒක නිසා නැවත වතාවක් මේ ටේ ඒ ලේ වැගිරීම්වලට අපිටියන් ඉඩ දෙන්න බෑ. ඒ නිසාවෙෙන් අපි හිතුුණ අද දවසයි මේ සහිකැඳවීම ඔබ හමුවේ තැබී යුතුයි කියලා එවැනි දෙයක් යලි නොවෙන් නිස්සල් යළිවෙන්න ඉසල්ල. අපිට පේනවා මේ කාරසීමාව බැසිල් රාජ පක්ෂණ යන්යි. කරුණා පිල්ලයාන් නිහඩයි. නිශ්ංක සේ නාධිපති නිහරයි වජිරි අභේවර්ධන නහඩයි ඔබට මතක් කරනවා මේ නිහැඩියාව අපිට මහා භයානක සේයාවක් පෙන්නෙනවා දෙදස් දහටේ ඒ සිදුවවෙච්ච සිදුවම් දාමේම ඒ භයානක සිදුවීම් දාමෙම නැවත වතාවක් අපේ සිත්තුවල මතක් කරන ආකාරයක් නැවතවතාවක් අපේ සිත්වල සීපත් කරන සීකැඳවන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා නිම රටේ නතාවට කිය නවා මේ චරිත නිහඬ වනාට ඔවන්ගේ හැසිරේම් ගැන ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔබ දැඩි අවධානයෙන් ඉන්න. දකුණේ මේ වෙද්දී භීෂණ රැල්ලක් පටන්ගරන්තිීනවා පාතාලේ හිතෝ හිස්වසවල පාතාල ක්‍රියාකාරකම් වැඩිවෙලාති නො බස්නාහිර දවස ාන වෙඩි තැබීමම්වාර්තාාවෙනවා අද දවසේ මේ ජුනිි විසිහ වනිදිඳලා පොලිස්පති දූරිය හිස්සෙනවා මොකක්ද මේ කියන්නේ. පාතාලයේ මැඩරන්න පාතාලේ මර්ධනය කරන්න පොලිස්පතිසිහිනය තියාගනඉන්න ජේෂට් නියෝජ්ජ පොලිස්පති කෙනෙක් බලාගෙන ඉන්නවා. ඔහුට අවශ්‍ය පිටිය මේ සතිගානකෙදර සකස් කරමින් ඉන්නවා. මේ රටේ අපරාධකරුවෙක් කියල ලේබල් ගහිච්ච උසය්වල නඩු තියන ජේෂ්ට් නියෝජ්ජ පොලිස්පතිවරේ බලාගෙන ඉන්නවා. හෙට නිද වෙද්දී මේ රට පොලිස්පොතිුට ේවාඩිවෙන්න. තවත් පසකිගේ අට පස්ස. මේ රට අසාර්ථක බුද්ධි ප්‍රධානය විදියට වාර්තාවෙච්ච, ජනාධීපති මන්දිරයේ වටරනකං ජනාධීපතිගේ ගෙදර වටකරනකං නොදනහිටපු. මේරටේ බුද්ධි ප්‍රධානයා සුරේෂ් සලේට නැවතවතාවක් අවරුද්ධක සේවාදිගුවත් දෙනවා.ේට පරා ර ක් ච ේෂ් නියෝජ පොලිස්පතිවරයයා හට නිද පොලිස්පති පුටුව වාඩිරන්න සූදානන්ග සුබමක. මේරට අසාර්ථකම ද්ධි්‍රාන නවතාවක් සේවා දිගුවත්දීලා. මේ රටේ බුද්ධි ප්‍රධනය විද්‍යර තියාගෙනින් ආ්ඩුව කටයුතු කරන පසුබිමක අපිට නැවතවතාවක් මතක් වෙනවා. එද දස් දහන බිහිසුනු සිදුව ඉන්දාමිය. එක නිසා රනිල් වික්‍රම සිංහ ජනාධීපතිවරයටටත් කියනවා. මේ ඉතිහාසේ සිදුවිච්ච ඒ ක්‍රාදාමය නැවතවතාවක් මේ භූමයේ සිදු කරන්න උත්සහ කරන්නපා. ොකද අ අපි සිවිල් ක්‍රාකාරක විදට දේශපාන ක්‍රාදරයෝ විදිට මේ සියලු සිදුවෙන් සම්බන්ධය දැඩි අවධානයෙන් ඉන්නවා. මේට එච්චන්ද දායක ඔන්ටත් කියන වසාන වශයෙන්. ඒ සිදුවඉන්දාමය සිදුකරන්න නොලැබෙන්නේ ඔබ අවදියෙන් හිට යොත්විතරයි. ඔවුන්ට නැවත වතාවක් මේ භූමිය ඒ ආකාරය දේශපාලන කැම්පෙන් සිදුරන්න නොලබෙන්න්නේ ඔබ ප්‍රශ්න කොත් තර ඔබ ධන හි යොත්තුත. ඒක නිසා දෙදස් දහන මේ සිදුවුණාවගේ ඒ බිහිසුුණු ක්‍රියාදාමයන් නැවතවදාවක් දෙදස් විසිහතරේ දේශපාලන ප්‍රචාරණය වෙනුවෙන්. දේශපාලන වේතිකාව වෙනුවෙන් මේ බිියුමේ සිද්ධ නොරන්න මේ ට ච්චන්ද දායකව විදදියටට ඔබ අවධානයෙන් පසු වෙන්න කියලා අපි ොහොම අවධානයෙන් බොෝම ඕනෑැමින්ලා සිටුව බොමත්මස්තුූතියි. මේ වෙනකොට අපේ රට බංකුලොත් රටක් කියලා රටේ විදේශනාය ගැවීම නවත්තලතිය එ. අපේ රටේ දැන් වෙනකොට අපිට ලැබින ඩොලර් ඉතුරු වෙනවා. ඒ ඉතුරුව නේවැන් අපි දැන් ගෑස් පෝලින් ඇති කරන්න පුළුවන් වුුණා කිරිපිටි පෝලිින් ඇති කරන්න පුුවන්ගුුණා ඒවගේ ෙල් පෝලින් නැති කරන්න පුළුවන් වුණා රට සාමාන්‍ය විදියට අයුවගේ අපි හැමෝට පේනවා. නමුත් මේ පවතින රජය නැත්තම් රටකරවන දේශපාලකින් මේ වෙනකං ලැබු ස්වර්ණය අවස්ථාවේදී. මේ වෙනකං මොනවද මේ රට දියුණු කරන්න ගත්ත ක්‍රියාමාර. නැත්තං මේ අවස්ථාවේ තමයි රටඒ නිෂ්පාදනය වැඩි කරන නිෂ්පාදලන්සය ශක්තිමත් කරන වැඩපිළිල්ලක් සකස්හෙෙන්ලෝනි. මේ අවස්ථාවේ තමයි රටේ සේවාන්සය ශක්තිමත් කරන දියුණු කරන වැඩපිළිල සකස් එෙන්න්නුවට. ඒකෙන් තමයි අප රට ආදායම් ලබිලා මේ තිර නය ගවාගණඩ පුළුවන් වෙන්නේ. නමුත් ඇත්දැන් එහෙමකක් සිද්ධ වෙනවාත් එහමෙක් සිද්වෙනවා බව අපට පේනවත් නෑ. ඒ වෙනුවට ට නිලධාරින් සහ රටේ දේශපාලකෙන් මේ වෙනකොට රටට ජනතාවට විහිලු සපු එමින් ඉන්නවා. හරිියකට බේත්තිකක් නැතුව. ඉස්පිරිතාළ වල ලෙඩ්ඩු මැරෙනවා.ඒවගේම බෙහෙත් බිසවෙලා මේ ළංඟති ගැබිනිි ආන්තාවක් හුඩා දරුවෙක් මේ ගියා. මේ පිළිබඳව මාර්්‍යය සාකච්ඡා කර මාධ්‍ය ප්‍රශ්ධානකොට දේශපාලකයෝ හිනා වෙනවා ඔබට දැන් සතුරද කියලාන්න. ඒවගේම තව මනස්සේක් අමල් විිසෝ නාට්‍ය රඟ පානු මේ වගේ දේවල් තමයි අපට දැන්මනකොට දකිින්ට ලැබේන්නේි. ඉතිං මෙහෙම දෙයක් මෙවගේ වෙනකොට කොහොමද මේ රට ඇත්ත වයම කියීනවනං දියුණු වෙන්න කියන ප්‍රශ්නය අපට නිරන්තරයෙන් පැඩනගන දෙයක්. මේ රටේ දේශපාලකින්ට මේ රට දියුණු කරල් වුවමනාව වෙනුවට මෝන්ට දැන් වූමුණනා වෙලා තියෙන්නේ. මේ ස්වාර්මය අවස්ථාවෙන් ප්‍රෝජන අරගෙන මිනිස්සුන්ට ප්‍රශ් අමතයක්ක්තරල ට. ජනතාව මර්ධනය කරන. රටේ මාධ්‍ය මර්ධනය කරන අන පනන්තියෙන් ඒවත්දැන් අපිට මේ අවශ්‍ය. මේ රටේ මේ අවස්ථාවේදී. අපිට අවශ්‍යය වෙන්න ඒවද. දැ දැන් මේ දේශපාලකින්ට මේරටේ නිලධාරීන්ට අවශ්‍ය වෙලාතියනයක. ඇයිඒ මේ ගොල්ල දන්නවා මේ ගොල්ලො දන්නවා. ඉදිරයේදී රටේ නයගවන්ඩ පටන්ගත්තන පස්සේ මේ මහ ශක්තිමත්තු වන රුපියලත් කඩක් මටෙන. ො වේගෙන් හහියවා මේ රටේ ඩො හිවන ෙන්න්නට පටන් ගත්තර පස්සේ ඒ හැමදේම වෙන. ඩ පස ර කුත් ප්‍රශ්න ති න. මධ්‍ය ච නිස් වා රට ගෝස න ඒ ක්ක ර්තිනය කරන්න අශ්‍ය කරන. අනපනත් ගේනක තමයි. දැං මේ රටේ දේශ පාලකයි නිලධාරීඩියුම් එකතු වෙලා කරන්න. ඒ නිසා අපි මේ පිළිබඳව හොඳ අවබෝතික ගිින්ඩෝනේ අපි පීපස් තුමාරුව. සංවිධානය විදිහට මේ අවස්ථාවල් පිළිබඳව අපි බ හැම අවස්ථාවකම දැනුුවත් කරන සම්ෝම මහිතනය අද වෙන කොට රටේ අස්වැසුම කියන නමින් නැවිල්ලා මේ ජනතාවගේ අස්වැසිල්ල නැති කරන තැනට ක්‍රියාත්මක වෙන යම්ව්‍යාපෘතියක් මේ වෙනකට රටතුර ක්‍රාත්මක වෙනවා. දැන් අස්වැසුම කියන වැඩ සටහන මේ ලංකාව ඉන්න ඉිලිදු ජනතාව ඉලක්ක කරගෙන කේන්ද්‍ර කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක දෙදස් දෙකේ අංක විසිහතර දරන සුබසාධක ප්‍රතිලාභ පනත කියන පනතට දෙදදාස් විතක ඔක්ටොම්බර් පහලොස්තුෙන් දගේෙන අංක විසිදුනයි දහයලක් තිහ කියන. අති විශේෂ ගැසත් නිවේදනය මගින් තමයි මේ අක්වැසුම වැඩසටහන ක්‍රියාත්ම කිරීම සඳහා මූලික කටයුතු සම්පාදනය වෙන්. අස්වසුම කියන වැඩසකහන යටතේ ප්‍රධාන වශයෙන් ජනකණ්ඩායම් හතරක් ඉලක්ක කරලා තියෙනවා සංක්‍රාන්තික අවධානමර ලක්වෙච්ච දුප්පත් සහ අන්ත දිලිඳු කියන. කාණ්ඩ හතරක් යටතේ මේ අස්වැසුම් වැඩසකහනෙන් ප්‍රතිලබ ලබා දෙන්න ඔවුන් කටයුතු කරන්න අදහස් කරලා තියෙනවා. එත් එක්කම මුළු ලංකාම ආවරණය වෙන විදිහට නිලධාරීන් හද්දාහක විතර ප්‍රමාණයක්. අදදාහකවිතර ප්‍රමාණයක් මේ සමීක්ෂණ කටයුතුවල සහ දත්ත රැස්කිරීමේ කටයුතුවල නිරත වුණ කියලා තොරතුරු ආරංචිමාරග තියෙන. දැන්තින ප්‍රශ්්‍යමකක්ද. මෙික්්චර සැලසුම් සහගතව ක්‍රියාත්ම කරන්න හදපු අස්වැසුම අසාර්ථක වෙන්නේ කොහොමද. අස්වැසුම වැඩසටහන මගින් සැබවින්ම සමුෘද්ධී ප්‍රතිලාබීන්ට හිමී ප්‍රතිලාභ අහිමි වනාාද. ඒ අහිමි වඋනාන ඒ ප්‍රතිලාබීන් සමුෘද්ධිය අරගෙන තියෙන අය ඇත්තටම සමුෘදිය ලබා ගැනීමට සුදුස්සව හැටියට හිටියද. මෙමගේ ප්‍රශ් කරනාවක් දැම් මේ වෙනකොට සමාජය තුළ දැඩිකතා බහටලක් වෙලා තියෙනවා. හැබැයි මේ වෙනට ජනමාදය හරහා වාර්තාාවන කරුණුදයා බල්ල කොට අපි තමත් පැහැදිලි අතිශ්‍යයයින් මේ ප්‍රතිලාබ හිමිවිය යුතු දිලින්දු දුප්පත් අසරන්න ජනතාවක් කුමන හෝ හේතුවක් නිසා. මේ අස්වසුම වැඩසටහනෙන් මග හැරිලහෝ මග හරවල හෝ කපා දමාතිබෙන බවවිට පැහැදිලි. අපිට කපා දමාතිබෙනව පැහැදිලි. ඒත් එක්කම මේකෙන් එලියටන තවත් මෙච්චන කල් කවුරුත් කතා නොකරපු තිත්ත ඇත්තක්තියනවා. මොකක්ද ඒ තිත් ඇත්ත ඒත් තිත්ත ඇත්ත තමයි සමුෘධය කියලා කියන්නේෙම පොහොට්ටුවේ මජර්රක් දේශපාලනයේ බිම්මට්ට මේ දේශපාලන යාාන්ත්‍රණය සකස්කර ගැනීම සඳහා. තමන්ගේ පෝස්ත්‍රටි ගහගන් තමන්ගේ රැසිම්වොල්ට ගන්නගන්න තමන්ගේ ඕන කරන දේශපාලන න්‍යයයිපතරන්ට ඒ අහිංසක මිනිස්සුන්ගේ. අසරන්නකම දඩමීමමා කරගෙන්. ඔවුන්ට සමෘර්තිය කියන කැරැට්ටලේපෙන්නලා තමන්ගේ දේශපාලන යාන්ත්‍රණේ ශක්තිමත් කර ගැනීම සඳහා පොහොට්ටුවේ ඒ ගම්මට්ටමේ බිම්මට්ටම ඒ ප්‍රාදේශය දේශපාලඥා දක්වා එදලා බැසිල් රාජභක්ෂල ස්පීල මේ කාලකන්නේ අමන දේශපාලන රැල මේ අහිංසක දුප්පත් දිලිදුකම උපයෝග කරගන්න පාවිච්චි කරපුු න්ත්‍රනයක් කියලා ඇන්න එතැදදි තම දැම්මය පශ්මත්තුවේලා තිය දැම්මක්වවෙලති සැබවින් සමුෘද්ධිය හිමි නොවිය යුතු. අතිශයේ බහුතරයකට සමුෘදය ලබාී තිය. ති බෞතක ස ද ා ති. ඇයි ගමේ තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් එ මිනිස්සුව පාවිච්චි කරන්න. දැම්මහොවෙන් දැන් අස්වැස්සු ඇතුළේ දැන් අන්න එවැනි පිරිස් කැපි කැපී යනෝ. ෞවද කළබලවෙන්. රෝවිතතා බේගුණ වර්දල තිස්ස කුට්ට අරත්ල අන්න ජගත් කුමාරල කළබලන්න පටන්ගරන්තිනවා. ඇයි ගමේ තිපික්් පොහොටටුවේ දේශපාලන්න යාත්‍රලේ පුපුරන්න පටගරතින. ඇයි. මෙැන හට පෝස්් ගහ මිනිස්සු ඇතිවන්න බලුව මෙතැන හ රැසි මල්ට මිනිස්සු නතිව බලුව අන්න ඒ දේශපාලක්ඥෝ කලබලන්න පටන්ග රන්තියනවා. නැත්තං මේ ආණ්ඩුව ඉන්නේ අපිද මේ ආ්ඩුවම තීන්දුු තීරගන්න අපිද. නැහැ. මේ ආඩය මුදල්ලමති ශයහන් සේම සිංහකිෙන ගත්තොත් පොහොට්ටුවේ රජිත් සයබලපිිය ගත්තාම පහෝටුවේ. දැම් මුන් මොකක්ද කරන්න. මුන් දෙගොල්ලෝ දෙපැත්තට පේදිලා. විපක්ෂය කරන්න ඕන වැඩ් කරන්නේ ආන්්ඩුව එක ආණ්ඩුවැඩය කරන්නේත් ආණ්ඩුව එක මොකක්ද කරන්නේ විපක්ෂයෙන් නැගෙන් යුතු ප්‍රබල්ල හඬ යටපත් කිරීමක් කරනු. ප්‍රපල හඬ යටපත් කිරීමක් කරනවා. එතකොට අන්න ඒ කාරණය ඇතුළේ හැබැහි අහිංසක අසරන මිනිස්සු තව තවත් අසරණ භාවයට පත්වෙ ලතිනවා තවතවත් අසර භාවයට පත්වෙ ලතිනවා. එනිසායිබෝ පැහැදලෝ කියන. ස ආධාර ලැපිය යුතු ජනකොට සැබෑ ලෙස හඳුනාගන්න ටෝනි. ඔවුන්ට කිසිස්සේත් සහනාධාර අහිමි නොවෙන්න ටෝනි. හැබැයි දේශපාලන අතකොළු හැටියට මිනිස්සුන්ග පාවිච්චි කරන්න. එ ගත්ත එ ජඩ දේශපාලන ව්‍යාපාර මේ රටෙන් අතුගාලා ධදාන්න ටවන් ඒ වැඩේ මේ ඇතුළ වෙන්න ටඕනි. හැබයි ඒි පැහැව පැහැදිලිව අසාධාරණයට ලක් වෙච්ච ජනතකොටක්කන්නවා. ඒ ජනතාවට ඔවුන්ට හිමි සහනාධාර උපකාරය ආධාරය නිිශ්්‍යතුම ලැබන්නට නි නිශ්තුම ලබ ඒක්කම අනි පැත්තෙන් ගත්තතාම්. අපි කියන්නේ රටක් හැඩියට අවුරුදු ගණනාවක් දශක ගණනාවක් තිස්සේ. අපි මොකදද කරන්නේ. මිනිස්සුන්ට සල්ලි දෙනවා මිනිස්සුල්ල සල්ලි පේදනවා නෑ. පස්තුමරෝ සංවිධාන හට පහැදිලෝකකිෙනවා විය යුත්තේ ඔයකාරණය නෙමෙයි. අපි හැමදාම මිනිස්සුන්ට ආධාර දීලා සහනදාාදරිදීලා මේ ගමන යන්න බෑ එහෙම නමුකද කරන්නු. මේ රටේ ගෘුවආර්ථිකය අපි නගාසිතුු වන වැඩ පිළිවෙලට යන්න ඕනේ. ග්‍රාමී ආර්ථිකය සංවර්ධනය කරන වර්ධනය කරන වැඩපිළිවෙලට යන්න ඕනේ. මුතල්ල ආධාර දෙනවා වෙනුවට ස්න්ඩ රැකයා. සහ වෙනත් නිෂ්පාදන ක්‍රියාදාමියයකට මෙස් සියල්ලු ජනතාව යොමු කරන්නවුන්. අන්න එහෙමත්තන්නකට ගිහිල්ලා. අපි පු දවසි ස දිලළිදුයි කියන කන්ඳයම වැඩි කරගන්නවා වෙනුවට. අපි මේ රටේ අන්තදුප්පත් දිලිඳු සංක්‍රාන්තීක අවදාමට ලක්කු කියෙන කොටස්. අපි දවසින් දවස කරන්න ඕනේ අඩු කරගන්නක හැබැයි. මේ ආණ්ඩුවලට ඒ සඳ විදම වැ පිළි ලක් ෑක කාරනයේ අපිට පැහැදි. ඒ දැම්මකද මේක අනික් අවාසනාවන් තත්ව අද වෙනකොට මේ සමුෘද්ධිය කැපිල අස්වැසුම නැතිවෙලා. ඒ නැති වෙච්ච මිනිස්සු වෙනුවෙන් හඩගන්නි කවද හඳනගන්න මේ ඉන්න මාධ්‍ය ආයතන හනගන්න යිඉන්න මාධ්‍ය වේදීෝ. හඩගන්න සමාජ මාධ්‍යය ක්‍රියාකාරකයෝ. දැන් ආන්ඩුවමකද කරන්නාදන්න. ආණ්ඩු හදන්නේ ඒ සම ඒ අයිංසක දුප්පත් මිනිස්ස වෙනුවෙන් කතා කරන ඒ මාධ්‍යය නිහණ කරලා ජනතාවගේ ප්‍රශ්්‍ර. යටපත් කරලා එත් ජනතාවට තමන්ගේ ප්‍රශ්න සමාජකත කරගන්න තියෙන. මාධ්‍යවලට වාරණයක් දාලා අන්න විකාශන ධතිකාරි පනතක් ගන්න කටයුතුර කියයනවා. එනිසා ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ බොහොම පැහැදිලිව. මේ ජනතාවගේ හඩ යටපත් කරන්න. ආණ්ඩුවට ඕන ඇතිනෙ බොහොම පැහැදිලිව ජනතාවගේ ප්‍රශ්න යටපත් කරන්න. එනිසා තමන්ගේ ප්‍රශ්න සමාජකතවීම ජාත්‍යන්තරය දැන ගැනීම. රට ලෝකය දැන ගැනීම වලක්වල ඒ වෙනුවට මෙයින් මාධ්‍යවාරණය කල්ලා මාධ්‍යයට අශ්‍ය කරන කටවහලා ආණ්ඩුව තමන්ටෝල දේ කරන්න තමයි දැව විකාශන අධකාරී පනත වගේ පනත්ගෙන් හදන්න. ඇයි අදටත් මේ අශවස්තුම ගැන ප්‍රශ්නය සමාජකත කරේ ජනගත කරේ මෙන්න මාධ්‍යආයතන් සහ මාධ්‍යවේදිය. එනිසා අපි කියන්නේ ඒ හඬ යටපත් කරන තැනට අපි කිස්තසේත්ම ඉඩක් ලබාදෙන්නේන. අනිත්තක තමයි නමත් රාජපක්ෂ කියලා තියෙනවා. ගෝටාබේ රාජපක්ෂල් අවසන් කරන්න බැරිවෙක්්ච. අරගලයේ ජනාජපති රනිල් වික්‍රම අවසන් කරා කියලා. මගුල තමයි. මගුල තමයි. රනිල් වික්‍රමසින් අවසන් කරපු පු අරගලයක් නෑ. අරගලයේ ඇතුළේ පැහැදිි තීන්දුවක් ගත්ත ගලු මුදුර හිටපු කන්ඩයම්. අපි නිශ්ෂිත මහවල් දවසේ අපි මෙදනින් පිටත්වනවා කියලා. එක රනිල් වික්‍රමිසිි කරපු මහලොකු කෙරුවවක් නෙමෙයි. එක අරගලය තුළ අරකලයේ අභ්‍යන්තර කණ්ඩායම්. තිීන්දුව ගත්තේ. එනිසා නාමල් රාජපක්ෂට රනිල් වික්‍රණ සිංහ වන්දනාවේ ගිහිල්ලා ඔය කතා කියලා දෙපාදෝඕනය කරලා දෙපා නැමද නැමත කටුසූපපන්න නාමල්ට ඔය මාතෘුගා හොඳයි. හැබැයි උඹලට ඕන ඕන විදිහයට අරගලයට තිබිච්ච. එක්ස්වර්ණ මේ කීර්ති නාමය යටබත් කරන්න අපි උම්ට වස්වාවද න්න ක කාරෙ බොම් පැදිලකරීම අවසන් වශයෙන් මේ වෙන කොට ජනාධපති ලේකම් කාරර්යාලේ වාහන පනස් එකක්. අතුරුදහන් වලා කියලා ප්‍රෝතියක්ක් පොතක් මේකට දනගල් ලැබිලතින. ඒ වෙනකොට වාහන පනස් එක අතුරුදහන් කියලා ජාතික විගනනකාරියාලය පැහැදිරු තමන්ගේ වාර්තාාවකින් හෙළ දව කර තිනු. ඒ වාහන නවාද කියේ ලොක්කත් න්නන්නේ. ඒ වාහන වන වටිනාාවකම කොච්චරද කෙ ලක්කත් දන්න. ඉදිගන්නන්නේ හෙමනක් අපිහන්නේ නැතිවලතින ඉදිකටු නෙයි නැතිවල තින ගල්බනිස් නෙමෙයි. ඒ නැතිවෙලා තියෙන්නේ වාහන ඒ කෝටි ප්‍රකෝටි ගානක වාහන හැබැයි. ඇමන්ගේ බාරයේ තිබික්ෂ වාහන පනස්සකක් නැතිවෙනක කිසිවක් නොදැන හිටපුූ ජනාජිපැති ලේකම්කාරයැල්ලේ නිධාරිී අතටත් තක්ක මුක්වවෙලා බරංඉන්න අමකක්ද වෙන්නේ කිය එඒත් එෙකම ඒ වාහන අතරි ඇතමක් දිලන සමමාරක් රාජ්‍යායතරොලට තව සමහරක් දිීලතියෙනවා විහරස්ථානවලට තව සහරත් දිලතින ආමික නායකන්ට් තවට සදදිලතින පාලිමේන්තු මන්ත්‍රව නිදහස්කරලතිරන. ඒම වාහන විසි හතක් නි දහස් කර කියලා. ගෙන කාරයාල කියන නිදස් කල්ල විතරක කුත් නෙමයි දෙදස් විස දෙ කවුද විතර. ඒ වාහ නඩත්තු කරන්න එක්කොට තිස්සත් ලක්ෂයා ජනදපද ලේකාම් කාර යාලය වැෑ කරල තියනවා. අපි යහන්නේ ලක් ගෙදරෙන් ගෙනාපු සල්ලේද. කජුවවැට කොස්සැනද. අම්මගේ අපගේ බූදලයක්ද බලට ඕනඕනද වල් කරන්න බෑ. එම වාහනල් පනස් එකක් මේමනකොට අතුරුදහන් වලාතිනවා. එනිසා සංවිධානයක් විදිට අප ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නයිතික ක්‍රියාමාර්ග පැහැදිලිවගන්නවා. ඒක්ක අවභාවිතා කරපු නිලධාරීන්ගෙන් වගේම ඒ සඳහා යොදෝපු දේශපාන අධිකාරයට විරුද්ධව සියලු නෛයිතික ක්‍රියා මාර්ග පීපල් ්‍රුමෝරෝ සංවිධානයටට ගන්න අපි පැකලින් එෑකිට කාරණේ බොෝම් පැටලි මූද ප්‍රශ බොතු ලක්තිරණය පූතකට ඒහා කීර වටගෙනෙ කුමාක්.